ප්‍රථමයෙන්ම මම කියන්නට ඕනේ මේ රටේ NPP කියලා සංවිධානයක් නැහැ. ඒක JVP. අපි JVP කියලා තමයි කතා කරන්නේ. NPP කියන්නේ බොරුවක්. ප්‍රතිපත්ති වලින් තමයි සංවිධාන හැදෙන්නේ. JVP ප්‍රතිපත්තියක් නම් තියෙන්නේ එතන JVP මිසක් NPP නෙමෙයි. ඒතර මේ පොලිස් නිලධාරීන් නාමික හෝ නැතුව ඒ වගේ තත්ත්වවාදීන් එහෙම නැත්නම් කඩාකප්පල්කාරීන් නැත්නම් වර්ජිකයන් සමග එකතු වීම සමත් ශ්‍රී ලංකා පොලිසියටම කරන අවමානයක්. අවුරුදු 150 ගණනක් පරණ ශ්‍රී ලංකා පොලිසිය උත්තර තීර පොලිසියක් ලෝකයේ ස්කොට්ලන්ඩ් යාඩ් එකටත් වඩා වැඩගත් පොලිසියක් තමයි ලංකාවේ තිබෙන්නේ. සහ තියෙන්නේ. ඒකට අවමානයක් තමයි මෙතන සිදු වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා අහුව ප්‍රශ්න විදියට කට්ටිය කලබල වෙලා ඉන්නවද? එහෙම නැත්නම් උල් දන්නේව අනිත් අය දන්නේ නැද්ද කියනවනම් මට මම හිටපු විදහාමුදාපතියට මට මතක් කරන්න වෙනවා. පාස්කීර්ද සිද්ධිය පවණක් ගමු අපි. එතනදී ජම් කිසි රටකින් තොරතුරක් ලබා දෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. රහස් ඔත්තු සේවයට. එය ලබා දෙන්නේ CID එකට, රහස් පොලිසියට. මේ රහස් පොලිසියේ ඉන්න නිලධාරීන් දෙදෙනා තමයි මේ කතාව කියන්නේ. ඒකේ අධ්‍යක්ෂතුමා සහ ඔහුගේ සහායකයා. එතකොට අපි දැනගන්නට ඕනේ භාවනල්ලේ බුදු පිළිම කඩනවා. ඒ විමර්ශනය කරන්නේ තොන් දෙදෙනා. කබීර් රෂීම් මහත්මයාගේ ලේකම්තුමාට වෙඩි තියෙනවා. ඒ විමර්ශනය කරන්නේ තොන් දෙදෙනා. වනාතුමිල්ලියේ අවිවාහිත විශාරදෝගයක් හම්බ වෙනවා. ඒ විමර්ශනය කරන්නේ එතුමන්ලා දෙදෙනා. ඊළඟට අප්‍රේල් 16 වෙනිදා නැගිනේ පළාතේ මෝටර්සයිකල් දෙකක් පුපුරවනවා. ඒ විමර්ශනය කරන්නේ ඔවුන් දෙදෙනා. ඔවුන් දෙදෙනා මේ විෂයේදී අසමත් වෙලා තිනවා. ඉස්සර දෙයක් සිදු වෙලා ඒ වෙනකොටවත් ඔවුන්ට ඒ චූදිතින් එහෙම නැත්නම් සැකරුණ අත්තරංගුට නොගැනීම නිසා තමයි පාස්කීර්දා සිද්ධිය ඒ අප්‍රේල් 21 වෙනිදා සිදු වෙන්නේ. ඒ නිසා චෝදනා ඉදිරිපත් වෙන්නේ ඔවුන්ට. ඔවුන් එයින් බේරීම සඳහා තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වෙන එක තමයි මගේ හැඟීම. ඒක තමයි සත්‍ය. මම එහෙම කියන්නේ සැකකරුවන් අත්තරංගුන ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධියන්සත් නාවික හමුදා බුද්ධියන්සත් ගුවන් හමුදා බුද්ධියන්සත් හරි බුද්ධියන්සත් 2017 සිට ඔවුන්ට ලිඛිතවත් වාචිකවත් සෑම සාකච්ඡාවකදී දැනුවත් කළා අත්තරංගුට ගන්නේ කියලා. නමුත් ඔවුන් ගත්තේ නැහැ. එම නිසා ඇඟිල්ල නැවතත් ඔවුන් ඇතටමයි දික් වෙන්නේ. එක ඇඟිල්ලක් කාට හරි දික් කරනවා නම් මතක තබා ගන්නට ඕනේ ඇඟිලි 4ක් ඔවුන්ගේ ඇතට පැත්තට දික් වෙලා තියෙන්නේ කියලා. ඒ 4 භයානකයි එකට වඩා.